හතලිස් හත්හැවරදේ දිනෝෂ් කුරේරා නම් ශ්‍රී ලාංකිකයා 2022 දෙසැම්බර් 3 වන දින 43 හැවරදේ දික්කසාද බේන්ද වූ නෙලෝම් පෙරේරා ඝාතනය කර තිබුණේ මෙල්බන් තදාසන්න ප්‍රදේශයේ සැන්ඩිහර්ස්ට් හිදී. තම දික්කසාද බිරිඳ කපා කොටා ඝාතනය කළ බව පිළිගත් නමුත් ආත්මාරක්ෂාව සඳහා ක්‍රියා කළ බව පවසමින් මිනීමරුම් චෝදනාවට වරද පිළිගෙන තිබුණේ නැහැ. ඔහුගේ දික්කසාද බිරිඳ නෙලෝම් පෙරේරාගේ මරණය සම්බන්ධයෙන් ඔහු මාසයක නඩු විභාගයකට මුහුණ දුන්නා. වික්ටෝරියානෝ ශ්‍රේෂ්ඨාධිකරණ ජූරි සභාව පසුගිය සිකුරාදා මිනිමරුම් චෝදනාවට 47 හැවිරිදි දිනුෂ් කුරේරාකින් පැය 3කට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. ඔහු සිය නඩු විභාගයේ අතරතුරදී මෙල්බන්හි ඔවුන්ගේ නිවසේ ඇති වූ ආරවුලකදී නෙලෝමි තමාට පිහියක් පෙන්වා තර්ජනය කර ඇඟිල්ල සපා කෑ බව ජූරි සභාවට පවසා සිටියා. 43 හැවිරිදි නෙලෝමි තුවාල 35ක් සමග ලේවිලක් මැද මියගොස් සිටි බව අභිචෝදකයින් ජූරි සභාවට පවසා සිටියා. ඝාතනයෙන් පසු නිවසින් පලා යාමට ඔහු උත්සාහ කිරීමේදී පොරොවකින් පහර දී තම 17 හැවිරිදි පුතාට පහර දීමේ චෝදනාව කුරේරා ප්‍රතික්ෂේප කර සිටියා. කුරේරාගේ සහ නෙලෝමිගේ නවයෝන්ගේ පසු පුතා සහ දියණිය එම අපරාධය සිදුවන විට නිවසේ සිට ඇති අතර මේ සම්බන්ධයෙන් සාක්ෂි ලබා දීම සිදු කරනු ලැබුවා. තම මව මිය යන විට 16 හැවිරිදි වියේ පසු වූ දැරිය තම පියා මවට පියකින් සහ පොරවකින් කීප වතාවක්ම පහර දෙන බව තමා තුටු බවට පැවසූ අතර පිරිමි දරුවා පැවසුවේ පියා තමාට පහර දුන් බවයි. ඔහුගේ පුතාට පහර දීම සම්බන්ධයෙන් කුරේරා වැරදිකරු බව ජූරි සභාව පිළිගෙන තිබෙනවා. ඒ අනුව ආත්මාරක්ෂාව සඳහා ක්‍රියා කළ බවට පාපචාරණය කළත් මිනීමරුම් චෝදනාවට ඔහු වරදකරු බව ඔස්ට්‍රේලියානු අධිකරණය තීන්දුව කර තිබෙනවා. තීන්දුව දෙන විට කුරේරා ඇසිපිය නොහෙළා කිරීම බලා සිට ඇති අතර ඔහුට අදාළ දඬුවම් පසුව නියම කරන ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ.